බුදුහාමුදුරු ගණන් ඉගෙන ගණිතය බුද්දසා බුදුහාමුදුරුවන්ගේ ගණිතය කොටස් දෙකයි එක එක නම් කිව්වට බුදුහාමුදුරු ගණනපු ගණිතය කොටස් දෙකයි ලෞකික ගණිතය ලෝකෝත්තර ගණිතය ලෞකික කියන්නේ මේ අපේ ගණිතය මේ මේ ජීවිතේ ලෝකෝත්තර ගණිතය කියන්නේ නිවන් දකින්න ඕන කරන ගණිතය රාත් වෙන ලෞකික ගණිතය හරිම ලේසි මේ ළමයින්ට ලේසි ලෞකික ගණන මොකද්ද එකතු කිරීමයි වැඩි කිරීමයි හරිම ලේසි එකතු කරන්න ලේසි වැඩි කරන්න ලේසි ලෝකෝත්තර ගණිතය අඩු කිරීමයි බෙදීමයි අමාරු අඩු කරන්න අමාරු බෙදන්න ගාණක් දීලා බෙදපන් කිව්වම බෑ අඩු කරන්න ලේසි මේ අඩු කරන්න අමාරු කොච්චර අඟුණක් මදි මේ සමහර ජවල් වලට ගිහින් බලන්නකො තියෙන බඩු අපතාල නාස්තිය පෙරේතකම නෙමෙයි මෙතන කියන්නේ ආපදාස භවිෂ්‍යති කරදරයක් වුණාම ගන්න මොනවාරි තියෙනවා ඒකයි පොඩි කාලේ ළමයින්ට අපි කියන්නේ ඉගෙන ගනින් ඉගෙන ගත්තොත් අවුරුදු වැටින් පස්සේ පෙන්ෂන් එකක් එනවා පෙන්ෂන් එකක් තිබුණොත් තමයි ගෙදර ගෞරවයක් තියෙන්නේ නාකි වෙලා නාකි වෙලා මොකක් හරි නැත්තම් වැඩක් නෑ අසරණයි දැන් බලන්න පෙන්ෂන් ගන්න පෙන්ෂන් එක දවසේ ගෙදර ඉන්න අය කියනවා දූලා ලේලිලා කියනවා පොඩි උන්ට මේ අද උයන්නේ අද පෙන්ෂන් අද පීෂා අද යම් මැක්‍රෝනික මැක්ඩොනල්ඩ්ස් කේප්සියා පොඩි උන් ගිලෙ එල්ලෙනවා ආච්චිගේ සීයා ගැත්තේ එතකොට උන්ට ආච්චි ලස්සනයි සීයා ලස්සනයි සල්ලි තියෙනවා යම් යම් මැක්‍රෝ මේ 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 පීෂා කන්න ආ යම් ඇයි තියෙනවා මනි නැත්තම් ගෙදරුන් කියනවා පොඩි මේ ආච්චිගේ සීයාට මොකක් කියන්න එපා අපි විතරයි යන්නේ ඒ බලා ගන්න අපි ඉක්මනට එනවා. වෙලා නැද්ද වෙනවා. පෙන්ෂන් එක තිබුණාම සීය ලස්සනයි. ආච්චි ලස්සනයි. සීයාම දේපල තිබුණොත් සීය තාත්තා. ආච්චි ළඟ දේපල තිබුණා නම් කාරේ ආච්චිගේ. නාකි වුණාම යොක තේරෙන්නේ. මට නම් බය නැහැ. මම නාකි වෙන්න වෙන්න බැබලනවා. මොකද මම මානායක. පළතුරු වට්ටි උස්සගෙන ඉන්නේ මාව බලා. ඔව් මොකක්වත් නැති අම්මා තාත්තට පළතුරු සංගනුද ළමයි නෑ තියෙන අම්මා තාත්තා බලන්න යනවා උස්සගෙන ඒකයි අත්ති සුඛං මට තියෙන්න ඕන වයසට ගියා මම ওই තරුණ ගෑනු ළමයින්ට ඉස්කෝල වල වලම කියන්නේ හොඳට ඉගෙනගෙන රත්තරම් බඩු උපතු කරලා තියාගන්න නාකි වෙලා හොඳ රත්තරම් බඩු දාගන්න රං කඳක් බෑනලා ලේනිර යනකොට මාළේම පොඩක් මෙහෙම කරා කන පොඩක් ඕම කරා කරා අත පොඩක් ඕම කරා චරා වලලු ඈ එතකොට මගේ රත්තරන් ආච්චි ඇයි දන්නවනේ මැරුණා මේව මට කියලා මගේ රත්තරන් මං පිරිමියායට කියන්නේ ඉස්කෝලේ කාලෙම මම මේ කියන්නේ උදට අම්බ කල ඉඩම් ගනිල්ල ඔප්පු ටික තියාගෙන ඉලා පොට්ටයට බෑ නෑ මේ යනකොට මෙන්න පෙන්නපන් පවංගාපන් ඔප්පුවේ මගේ සීයා මගේ තාත්තගේ අය ඔප්පුවේ මේ පවංගාඩු ටික සතියේ සැරයක් අරගෙන පවුලෙ උන්ට දෙන්නේ ඕකෙම පවංගාඩු නැත්තම් වැඩ මැරෙන්නේ නැ කර්මේ පොඩ අර පැත්තට වෙලා ඉන්නකො එහෙම කියන තැන් තියෙන අල කරදරයක් ඇමේකට මුට දාන්න එනවා එයා කියලා නෙමෙයි ඒ සම්ප්‍රදායය. ඇයි රාජකීය පාටියන්නේ? කේක් 300ක්. එයාට ආසෙතුණු කේක් කෑල්ල එයා බලලා
අරකෝම කරනකොට යාට කේක් කෑල්ල සේව් කරන්න පිළිගන්නන්නේ ලංකාවේ කොල්ලෙක්. උ තමයි එලිසබත් ළඟම ඉන්නේ. කෑම අංශය යා තමයි විශ්වාස. අයි මොනවද දැම්මොත්? ලංකාවේ කොල්ලා නොදුන්නොත් කන්නේ නැහැ. එයාගෙන් ඇහුවා ඉන්ටර්වයුව කරලා වාට මොකද හිතන්නේ? රජින ළඟට ආච්චි අම්මා ළඟ ඉන්නවා. හරි සිරියාවන්තයි. එයාට සීනියෙම තියෙනවා තිය ආසයි දුකන්නේ තිය ආයි මෙහෙම කරනකොට මෝ දෙකට කපලෙම පොඩි කෑල්ලක් දෙනවලු. අයි ආසයි. ආසයි. තිය කටි ඔහොම පෙන්නනවලු. අපේ කේ. උත් පුණ්‍යවන්තේ. මම මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි පිනේ විපාක ගැන. දුන්නොත් දානේ ලැබෙයි නිදා. ආයුෂ ලැබෙන්න ඕන. වර්ණ ලැබෙන්න ඕන. සැපේ කියන්නේ නිරෝගිකම්. නිරෝගිකම ලැබෙන්න ඕන. බලය දේශපාලන නෙමෙයි ඒක පයෙන් ඉවරයි. ජීවිතේට දෙකෙන් ඉවරුනේ ඊයේ පෙරේදා. දෙකෙන්ම ඉවරයි. ශික්ෂණ ගන්න බැරි වුණා. එකෙන්ම අවුට් වුණා. ළමයාගේ මනසත් විකෘති කරලා ගියේ. දැන් ළමයි බලන්න. දැන් පොඩි කෙල්ලෙක් ආව අවුරුද්දට. අවුරුදු 5යි වයස. අම්මයි අප්පච්චි. අම්මට පිළිච්චිවේ මම ඉපදෙන්න. තාත්තට පිළිච්චිවේ මම. මේ කෙල්ල ඉපදෙන්න පිළිච්චිවේ මම. ඒ අම්මයි තාත්තයි කොල්ලා කෙල්ලා කර ලව් කලේ පන්සලේ. නරක වැඩ කළේ නැහැ පොතන කල් වාඩි වෙලා පිළිත් කියන මොහොතේට මොන පිළිත් ආර කෙල්ල ආන්නනවා මූ මොන හරි කියනවා නම පිළිත් පොත අතේ කවර දැක්කම යාලේද බුතාලික මම ඉතින් මොකක්වත් කිව්වේ නැහැ මොකද දෙන්නම හොඳයි පවුල් දෙකක් හොඳයි සඳුන් ගයි වෙලෙන පිච්ච වැලවා හොඳයි දැන් පවුල් කොඹ ගයි විලිච්ච කරවිල වැලවා දෙකම තිත්තා අරක දෙකම සුවඳයි ඒ කෙල්ල ඉතින් අවුරුද්දට හරි උරු බූටි ඇවිල්ලා නූල් බැඳා මගේ අතින් ඇරුවා අලලා ඉතින් ගෙදර උගන්නලා නෙන්නේ මු මගෙන් යවවා සාදු සාදු දන්නවද රබන් පද අංකුව දන්නවා පුතේ අපි පුංචි කාලේ රබන් පද 100ක් ලියනවා පස්තා පිරුළු 100ක් ලියනවා යුගල පද 100ක් ලියනවා දැන් අවුරුදු දෙකක් ඉස්කෝලේ තිබුණේ නැහැ. ගෙදර ගුරුතුමිය අම්මා. පොතක් දීලා කිව්වා නම් රබන් පද 100ක් ලිව්වොත් චොකලට් එකක් දෙනවා. උන්ට වැඩක් තියෙනවා. එනේ නායින් ආයි. යුගල පද 100ක් ලිව්වොත් චොකලට් එකක් දෙනවා. නැත්තම් අරකක් අරන් දෙනවා. පස්තා පිරුළු 100ක් ලිව්වොත් කතන්දර 100ක් අත්තකුරු ලස්සන වෙන. භාෂා දැනුමක් එනවා. මොකක්වත් කලේ නැහැ කොටන්න දුන්නා. අම්මා එක පැත්තක කොටනවා. තාත්තා උඩේ ඉඳගෙන කොටනවා. පොඩි එකා යට ඉඳගෙන කොටනවා. කොට්ටෝරු පවුලක්. කේල් ගාකටේම ෆෝන් එකෙන් කොටපු දාට පැටලිලා ඔක්කොම විනාශ වෙනවා. කොටන එක ලේසි වැඩක් නෙමෙයි. එම කාටම කොටන්න බෑ. ඒ ඕක නැතුවත් බෑ. ඇතුවත් බෑ. මගෙන් ඔක්කොම ආන ප්‍රශ්නේ තමයි ආන්දුරු ෆෝන් එකක් නැතුව කොහොමද ඉන්නේ? මං ඉන්නේ මේ. මගේ ළඟට මම මැරෙනකම් ගන්නෑ. මම මානව වෙන දවසේ පොරොන්දු වුණා මැරෙනකම් සෙරෙප්පු ගන්නෑ කියලා. ඉස්සර මං ඇඳ ළඟට ගිහිල්ලා ගෙදර සෙරෙප්පු ගැලුවේ. නමුත් දැන් දාන්න වුණා. ඒත් මේ සීනි ඒක මට කරන්න බැරි වුණා. නමුත් මොන අමාරුවාවත් ෆෝන් එකක් නම් යූස් කරන්න. එපා. බැඳීම් වැඩි වුණාම කචල් වැඩි. පාරට යන්න නෑ. දැන් මම එක ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. ඒ කොල්ලට ඩ්‍රයිවිං කරන්නම දෙන්නේ නෑ එයාගේ කෙල්ල. යන ගමන් ගානවා. කොහෙද ඉන්නේ? වත්තල. කොයි දෙන්නේ පැලියකුට කොයි දෙන්නේ උරුවරවත් අන්දී කොයි දෙන්නේ දෙබට කොට ඒ උට පුළුවන් ද ඩ්‍රයිව් කරන්න
ආඳුර ඉන්නවනේ දැන් ආඳුරට මං එක්ක යනවාද කියලා මමත් කතා කරා පුළුවන් ස්පෝක් මම බැරිම තැන පන්සලට පොඩ්ඩක් කිට්ටුයි දෙමට ගොඩාරියේ මම කව පුතේ පොඩ්ඩක් නතර කරා නතර ගයිඩ් පොඩ්ඩක් යතුරු දෙන්න යන්න කතා කර කර ඉඳ බඩ පිරෙයි බෑන් කරන්න පොලිසියට බෑන් පොලිස් කාර්යාලේ කිව්වා මම යන්න කියලා පොලිසිය ඩ්‍රයිවර් අරගෙන මං ගියා බෑ කරා පෞල් කන්නකෝ අර කොඹ ගාය වෙලිච්ච කරවිල වැඩක් කොහේ හරි කියලා ඇක්කුවා ප්‍රශ්නද ඒක නේ අර මිනිහෙක් නෝනා කිව්වලුනේ මාත්‍යාට ඔයාට ඔයා ඔෆිස් ගියාම මං කෝල් කරනවා මං කෝල් කරනකොට අර මේෂු උඩ තියෙන වීදුරු බෝලේ පත්තරේම උඩට යනවට තියෙන කඩදාසි යනවට තියෙන වීදුරු බෝලයක් තියෙනවා වා ෆෝන් එක කිට්ටු කරලා බෝලේ ටික කරකවන්න කටන් 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 ගන්නවා මං දන්නේ ඔය ඔෆිස් එකේ. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ ගෑණි කතා කරනවා බෝලේ කරකවනවා කටන් 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 ගන්නවා. දවසක් ගෑණි ගියා ඔෆිස් එකට. පුටුවේ මිනිහක් නැහැ මේෂුට බෝලෙත් නැහැ. ඌ බෝලේ සාක්කුව දාන්න යනවා ගෑණි කතා කරද්දී මං කටන් කටන් ගන්නවා. ඒ පවුලක් නේ. ඇයි විශ්වාසය? බලේ කියන්නේ දේශපාලන මේ ඇඟේ පණ. දැන් මේ ළමයා ඇව්වේ එකයි රබම්පා. මං හිතේ ලංකාවේ ප්‍රසිද්ධම රබම්පාදේ මේ කෙල්ලට කියලා දුන්නා. උඩ පල ගත්තත් වට්ටක්කා බිම පල ගත්තත් වට්ටක්කා. උඩ පල ගත්තත් බිම පල ගත්තත් පුංචි පුංචි ගෙඩි වට්ටක්කා. මේ වට උත්තර දෙන්න කිය අපි තියෙන්නේ මං ඉතින් ළමයාව වෙනස් කර මං කෝ පුතේ අපිට කිව්වේම නෙමෙයි කොණ්ඩ කුරුල්ලට එන්න කියාපිය කොණ්ඩ කිරිල්ලි ලෙඩින් කියාපිය කට්ටඩි මාමට එන්න කියාපිය නූල් පොටක් මතු රණ්ඩ කියාපිය ඔන්න ළමයාට දුන්නු ඇටි බලේ කියන්නේ ඇඟේ පණ වැඩ කරන්න ශක්තිය තියෙන ඇවිදින්න දැන් මේ ළමයින්ට එම පණ නැහැ නේ ඇඟ තිබුණාද බෑ වැඩක් කරන්න බෑ තේරෙන්නේ නැහැ ශක්තියම අපි පොඩි කාලේ කො දැන් ඉන්න ළමයි පාරේ සෙල්ලම් කරනවා දැකලා තියෙනවා කොයි අය වාඩිලා ඕන කරගත්ත ලොකු තැනක මේ වගේ පුටු දාලා රජේ වැඩ කරන බෑ බණ කියනවා ඒකට සල්ලි දෙන්නේ නැහැ නමුත් ඉතින් කියනවා වැඩ කරන පැයෝ පිළිද කියාපන් එක එක්කෙන්නේ නැහැ එක එක්කෙන්නේ නැහැ වැඩ කරන දවසේ වැඩ කරන පැයක 600ක් 800ක් වාඩි වෙලා පැයක් බණ බණින් පස්සේ තේබිවා කේක් කෑවා දවස ඉවරයි අර වැඩ කරගන්න ජීවුන්ට මොකක්වත් කරගන්න බැහැ ලෝකේ කොයාලි වමු කරනවා නමුත් කියන්නේ බණු බුදුහාමුදුරුවා කිව්වද එම මාස 12ට පොළ පැය 12ක් පැය 12ක්
කාලෙ ගත්තා. ඒකට පඩි ගත්තා. වැඩ නොකර. ඒවයි කෑවම යಾದෙන්නේ. දුප්පත් මිනිස්සු ඇවිල්ලා පාරේ මං හැමදාම අර යන්න ඕන කමට යනවා. ලබන අවස්ථාවක මං යන්නේ නැහැ. මම යන්නේ නැහැ. පවක්. එයිනම් මං බලාගෙන නාකි ආච්චිලා දෙන්නේ කුයි සීයලා දෙන්නේ කුයි ඈත ඉඳලා ඇවිල්ලා පේමන්ට් එක ළඟ වාඩි වෙලා ඉන්නේ. උන්ගේ වැඩේ කරගන්න. ඉතින් මම ගිහිල්ලා බණ කියන අවශ්‍ය තුනට මේ විදිහට අර පඩි පඩි වාගේ තියෙන ස්ටේජ් මේ ස්ටේජ් එක ලොකුයි. රජේනේ කොනක මැයලා කෙල්ලෙක් වාඩි වුණා. කොනක මම නමස්කාරය කියනකොට නැගිට්ටා. ඊට පස්සේ වාඩි වෙලා ඔන් කරගත්තා. පෑම ගැව්වා. මං දෙයියන්ට පින් දෙනවා. අනිත් උන් නැගිලා ඒ ඒ ඒ කෙල්ල නෙමෙයි නැගිට්ටා. කොහොද ඒ පෑම? බණ ඇව්වොත් මේ ගෑනු ළමයි එනිසා හරියට පරිස්සම් වෙන්න පණ තියෙන්න